අයි බෝවන් දරුවනේ සුපුරුදු පරිදි නැවතත් ඔබාපය එකතුවන්නේ පසුගිය සතියෙහි කරන ලද කුරහන් නිසිමුව කළුවර බලාලා පාඩමෙහි දෙවනාදියර සාකච්ඡා කිරීමටයි. ඒ අනුව දූලපුතාලා ඕගොල්ලට හැකි පමණින් මේ ගායනයටත් සහභාගිවමින් අපි පාඩම රසවිඳිමු. you oh okay. යි ජනකවියා අනතුරුව දක්වන්නේ මේ කටුඇල්ල කියන ප්‍රදේශ වගා කරලා තියන කුරහන් හේන පිළිබඳව. දැම් මේ කටුඇල්ල කියන ප්‍රදේශය සාමාන්‍ය හේෙන් ගොවයා ඒ තමම් වගාකරපු හේම් ප්‍රදේශය හැනිර්මීම සඳහා යොදන නමක් කටුුවල්ල ඒ නිසා තමන්ගේ ප්‍රදේශය කටුඇල්ල වැලිඇල්ල ඔයවාගේ ඒ ප්‍රදේශවලට නම් යොදලා ඒ හේන පිහිට ප්‍රදේශය ගැන මතක්කිරීම කරන්නේ කටුඇල්ලේ මගේ හේනේ කුරක්කම්. එහන ඒ වචනය තුළක් තියෙනවා දරුවනේ මේ දුස්කර බාව නද. ඒ දුස්කර බව ඒ වචනය තුළ ඇඳිලා තියනවා. ඒ දුස්කර ප්‍රදේශවල කුරහන් වපුරලා වැට අහුරා වූ රංගෙෙන් වලක්කං වැට අහ වැට අහුරගෙන වැට අහුරගෙන සතාපි සිවපාවන්ගෙන් නොයෙන් සතාසිවපාවන්ට නොයන්නට වැටකඩලු බැඳගෙන තමයි හේන රැකගණ්ඩෝනය. දරුවනේ මේ හේන කොටන ගොවයා හේනෙම පිලිස්සී ගියපු එහෙමනැත්තම් බාගෙට ඉතිරිවෙච්චේ? මේ දඩුුවරගෙන තමා ඔහු හේනේ වැටකඩලු බනින්නේ. ඒනිසා දඩු ඇ සමහරිවිට ඔබා හල ඇති දඩු ඇට මේ ලීවලින්ම තමයි සතාශිපාවන්ට ඇතුළුවෙන්ඩ නොහැකි විදිට හිරකනලා බනිින්. ඒනිසා වැටාහුරාඌරංගෙෙන් වලක්කන්. ගොවියාගත්ත උත්සාහය පරිශ්්‍රමය සතාශපාවන්ගෙන් හේන රැටගන්න. කරගන්නට බැරියුන් මහ කුරක්කන්. මෙන්න මෙතන කරගන්නට බැරියුන් මහ කුරක්කම්. එතකොට මහකුරක්කන් කරගන්න බැරි අයට. එතකොට ඉංගීක් දෙනවා. ඒක යන්නේ තමන්ගේ හේන සරුසාරව වැඩිල තියෙනවා ඒ නිසා ගොවයා නිරතුරුවම තමන්ගේ හේන රැකගන්ඩ උත්සාහන්ත වට බ හොඳින්ම පැහැදිදිී. වැටවුරා වූරන්ගෙන් වලක්කන්, කරගන්නට බැරියුන් මහකුරක්කං, මහකුරක්කං කරගන්නට බැරියයි. සරු සාරවහේනක් හේනකස්සනු නෙලාගන්ට බැරිියයි. ඌරණි නොකා පලයව්මගේ කුරක්කං. අර තුන්වෙනි පේලිය තුළින් වෙන කෙනකුට කරන ඇඟවීමක් බවත් ඉතාගන්න පුළුවන්. නමුත් අපිට ඌරණි නොකා පලයව් මගේ කුරක්කං කියන වැකිය තුළින් කියනවා සතා සිව්පාවන්ට. ඒයන්නේ තුන්යමරාත්්‍යය නිඳමරාගෙන මේ සතාශවුපාවන්ගෙන් හේන ආරක්ෂ කරගන්ඩ ගොවිට ඇතිවන වෙහෙසකාරී භවයේ වචනය තුළින් පැහැදිලි වෙනවා. එහනම් නින්දක් නැතිවර ඇය පහංකර නොහුට අලියම් වෙලාවේවත් නිදාගන්නට ඇවැසි වෙලාවක් ලැබේ කියන අවස්ථාවක් විදිට මේක හිතන්න පුළුවන් අපිට නිශ්චිතවැසෙන් ප්‍රකාශ කළ නොැහැකි වඋනත් දරුවනේ. සතාශුපාවන්ගෙන් ආරක්ෂා කරගණඩ ඔහු දරන උත්සාහයක් හෙසක් ඒකාවය තුලින් පැහැදිරේ කරනවා. කටුඇල්ලේ මගහේනේ කුරක්කං දුස්කර ප්‍රදේශයකට, හීන් ගොවිතැන් කරලා, සතාශවුපාවන්ගෙන්, ඒ අතරින් ඌරංගෙන් හීනට අවහිර බාධාවන් නොවෙන්නට වැටා හුරාගෙන. රැකගත්තා ආකාරය ගැන පැහැදිලි කරනවා එහෙනම් සරුසාර වූ මේ හේන විනාසනො කර උඹලා මෙතැනින් පලඇල්ලා කියල තමයි ජනකවියක් පැහැදිලි කරන්න. ඒ නිසා තමාවිඳන කටුක වේදනාව දුක සතුට මේ ජනකවි අතරින් පැහැදිලි කරන්න එදා ගොවියා සමත්වෙලා තියෙනවා. හොඳයි අපි තවත්කවියවක් ලසබින්ඳිමු

බඩ ගින්නට අවසදයකි කුරක්කන්. ඔන්න පුතේ අද ඕගොල්ලෝ අද අපේ දැන්නම් බොහෝ දෙනෙක් ධන්‍යය ආහාරයට ගන්ඩ කැමති වැඩිහිටිය තමා වැඩිවසෙන්ම කුරක්කන් ධාන්‍ය වර්ගේ දැන් අනු බල කරද කැමති. බලමු අපි ඇයියේ. මෙදා හේන පැහිලා ඇති කුරක්කන් එහෙනම්. ඔහුගේ නිර්ව්‍යාජී වචන මෙදා හීන පැහිලා ඇති කුරක්කන්. හේන අස්සනු සරුවෙලා තියෙනවා ඒ සරුවෙලා තියන අස්සන්න දැකීම නිසා ඔහුට ඇතිවන සතුට තමයි දුවේ පුතේඒ වචන තුළින් පැහැදිලි වන්නේ ඉරඟට බලන්නක රවන් කරල් බරවී ඇති සුරක්කන් අපි රවන් කරල් ගොයම් වලටක් කියනවනේ නේද? ගොයම් වලට කියන්නේ ගොයන් කරලේ කහපැඇති බව ලස්සන ඊළග සරුසාරව වැඩිච්ච බව කියන්න්න රන්නවන් කරල් කියලාපි ගන්න. හැබැයි මෙතැන අරන්තියෙන්නේ කුරහන් තිළිබඳව පැහැදිලි කරන්න. හැබැයි එතනින්පුති රන්නන් කරල් බරවී ඇති සුරක්කන්. එතකොට රන්නන් කරලා පැහැය ගැන නොවෙයි කියන්න උත්සා කළේ විටකපිට පැහැදිලි කරගන්න පුළුවන් අර කරල මෝරාගෙන එනකොට. තවදුරටත් මරීම නිසා ඒ පැහැයක් ගන්න පුළුව. එතකොට සුරක්කන් කියලා කියනවා මනාපෙනුම. මේ කුරහන් කරල සරුසාරව වැඩිල ඒ මනා පෙනුම තමයි ජනකවිගේ සතුටට හේතු වෙලා තියන්නේ. සුරක්කන් කියන්නේ මනාපෙනුම. ඌරෝ නොකෑවොත්තේ නේ කුරක්කන්. හේනේ කුරක්කන් නූරන් නොකෑවොත් බඩගින්නට අවසදයකි කුරක්කන්. එහෙනම් මොකද කරන්නෝනෑ.ර හේනේ කුරහන් පැහීගෙන එනකොට. රන්නවන් කරල් බරවෙලා තියෙනකොට. ගොවියට අප්‍රමාණ සතුටක් ඇති වෙනවා. හැබැයි මේ අවස්ථාවේඋුනත්න් ඌරන්ගෙන් වලක්වා ගත්තතින් ඒක තමන්ගේ උත්සාහයට. විහෙසට මහන්සියට සතුටක් වෙනෝ. ඒ නිසා ජනකවිය කියනවා ඌරෝණොකෑවොත්තේනේ කුරක්කන් බඩගින්නට අවසදයකි කුරක්කන්. එහනම් කුසගින්නත් පුතේ රෝගයක් තමයි. නේද එහෙමන ගැමියන්තුල තිබුණාපුත ඔය කුරක්කන් රෝටියක් පිට්ටුටකක් ඒවාගේ හැලපටිකක් කෑවහම තමට හොඳ වේලාවක් හෝරාවක් ගත කරගණ්ඩ පුළුවන් මේ ආය කුසගින්නක් ඇති නොවන තරමට. ඒ තර හොඳට කන්න පුළුවන් කියන එක කියන්නේ. හැබැයි අනි පැත්තින් ගත්ත හම පුතේදුවේ රෝගවලට සමනය කරන අවුස දෙයක්. මේ අපේ කායිකව ඇතිවන සමනය කරන අවස දෙයක් කුරක්කන් බවත් කියන්න පුළුවන්. දමැන්ම දැන් අර්ථ දෙකක්්පුතාලට පෑදිරි කලා ඌරෝනොකෑ වොත්තේනේ කුරක්කම් බඩගින්නට අවුසදයකි කුරක්කං. එහෙමනං කුසගින්න නැමති රෝගට හොඳම ආහාරයා අවුසදේ තමයි කුරහන් කියන එක කියවෙනවා. ඒවගේම කියවෙනවා කායිකව තියන සියලුරෝග නැති කරලා. නසාදාන්ඩ පුළුවන් අවුසදයක් බව කුරහන් ්‍රකාශ කරන්නට පුළුවන් කියන එක ජනකවියා කියන. එතකොට පුතේ මෙතනදී පැහැදිලි වෙනවා ඔහුගේ සතුට කුරහන් අස්සනු මේ සරුසාර වෙලා ඒ සතාසියුපාවන්ගෙන් ආරාක්ෂා කරගන එහනම් ඒවා බුක්තිවිනිින්නට ඔහුට ඇතිවන සතුට තමා ඒ තුළින් ජනකවියා පැහැදිලි කරන්න. හොඳයි අපේ ඊරඟ කවියට යමු ඒ මේ විදිහටම ජනකවියා පැහැදිලි කල්ලා තියෙනවා අසීරු කාර්යක් බව හොඳයිඒක ලසබිඳමි කුරක්. පෙරේරක් කවියා කියල තියෙනාපුතේ නෑනේවරෙන් න්නේ අස්සන් නෙලන්නට කුරහන් පැහි මොකට දෙනුබ නැතිදාට. එතකොට මේ නෑනාමස්සිනාතර තියන අන්‍යෝන්‍ය බැඳීම ජනකවියාමතක කරලනෑ. එතකොට මෙතන කියනවපුතේ කුරක්කන්තු නයි වැපුරුවේ අමාරුව, කපන්තත් බැරුව අත පය රුදාවේ. අරින්තත් බැරුව ලොවගම හිනාවේ කපමුනෑනේ ඉපනැල්ලේ සුභවි. දැන් මෙතනපුතේ කුරක්කන් තුනයි කියල කියන්නේ ඒ කාලේ හැටියට ඔවුන් ළඟතිබුණන මිනුම් මේකයක්. මිනුම්ක. ප්‍රමාණයෙන් තුනයි. ලාහක් වඩ පුළුවන් ලාහට සේරු හතක් අල්ලනව ඒවාගේනං හතේව තුනක් එතකට ලාහයි කියන්නේ සේරු හතක් එහෙම නැත්තං කුරක්කන්තුන සේරු තුනක්ෙන් නක් පොළුව හුන්නු තුනක්වෙන් නක් පොළුවන් කොහොම නමුත් පුතේ ප්‍රමාණයෙන් තුනකි කියන එක තමයි ජනකවයා කියන්නේ කුරක්කන්තුනයි වැපොරුවේ අමාරුවේ කුරක්කන් කියන එක ඉතා ඉතාම කුඩා ධන්‍ය විශේෂයන් පුදේ ඊරංඟට අනිත්්‍යක තමයි හේන වපුරනවා කියනකොටපුතේ ඉස්සරම හොඳට හේන මහාමූකලාන් කොටලා ඒවාගේ වපුරණකොට කුරහන් ඉහිනවා විතරයිකතේ යයි උදැල්ලෙන් කෙටීමක් කරන්නේ නැහැ. වැහිඵල බලන්නේ අන්න එකයි. ඒ නිසා වැහි පල බලාලා ඒ ආසන්නම වපුරනකොට කුරහන්යට කැලවෙන. සතාශිපාවන්ගේ හානයියකුත්න. ඒ වගේ තමයි මෙතන කුරක්කන්තු නයි වැපොරුවේ අමාරුවේ. ඉතින් අත්තට අරගෙන මේ කුරක්කං ඇයට ඒ ඈතට විසිරිලා යන ආකාරයට තමයි ඉහින්. ඒ අනුව ඒ අමාරුවෙන් කරගත්ත. ඒ කාරය කළේ අමාරුවෙන් කපන්ටත් බැරුවාත පය රුදාවේ. ගොවියා කොයි තරම්දුරට වෙහෙ සමහන්සි වෙනවද. මේ කුරක්කං කරල. එතකොට සමහර කරල්වැලපුතේ ඇගිලි පහයි එකයන්න ඇගිලි පහයි කියයන් අර ඇගිලි වගේ කොටස් පහයි තියෙනවා ඒරග යටටිං ආයි කරලක් ඇ යටට කුරහන් කරලේ යටතිං ආයයි මතුවවෙලාතිෙනවා අය කවියක් මේ කරලක්වාගේ. ඉතින් මෙන්න මේ කුරක්කන්තුනයි වැැපුරුව අමාරුව කියනකොට ඒ හැමයි එකක්ම කපලා ගන්න පැයනේද. කපලා ගන්න ඕනේ. ඒ නිසා. කපන්ටත් බැරුවා අත පයරුදාව එහෙනම් කුරහන් කපලා ගන්න බැරි තරමට අතට පයක විහෙස දැනෙනවා මේක කුරක්කන් කරලක් ඉතා කුඩා පංකැත්තක් වගේහකින් තමයිපුතේ කුඩා පිහියකින් කපන්නේ ඒ නිසා ඒකින් එකක් වගේ කපන්න හැම එකක්ම කපලා ගන්න ඕනේ. ඒ නිසා ඒකේ තියෙන වේදනාකාරී භවයකෙන් පැහැදිිවෙන. අරන්ට බැරුව ලොවගම හිනාවේ එහෙමනං බැරිවෙලාවත් තේෙන අත්තැල්ලා දාන්න බෑ ඒක ලෝකයාගේ හිනාවට හේතුවක් කෙනවා. ඒකයන්නෙම කදද ගොවියාගේ තන්නාවට හේන කලාට ඔන්න අස්සනු නෙලාගන්න බැරුව හෙන අත්තැරලදාලා. ද. ඒ නිසා ජනකවයා, ගැමියා, ගොවයා, ඒවට හරිම බයයි ඒ නිසා ඒවා අහන්න කැමතින අරිින්ට බැරුව ලොවගමහිනාව ලෝකයාගේ හාස්යට ලක්කෙන්ට කැමතින ලොවගම ලෝකයා. කපමු නෑනේ ඉපනැල්ලේ සුභාවි ඒ නිසා මේ කාර්ය කරන්ඩ පුතේ තනියෙන් කරන්න පුළුවන් කාර්යන්න වෙයි වල් කොටනයකච කරන්න පුළුවන් හේන වපුරණයකත් කරන්න පුළුවන් අස්සනු නෙලන එක අසීරු කාර්යක් අස්සනු නෙලනේක අසීරු කාර්යක්. ඒක යන්නේ කුරහන් කරල් කිරිවැදිල පැහෙනකොට පුතේ අස්සන්න ඉක්මනට නෙලා ගණ්ඩෝනේ. එහෙම බැරි වුණොත් එහෙම කාලයක් ගත වුණොත් මේ අස්සන්න විනාස වෙලා යනවා. අර කුරක්කං කරල් ඔබ අර මැද පින්තූරේක බලල ඇති අර කුරක්කං කරල ඉහරිලා වගේ තියෙනවා. ඒ හිරිලාවගේ තියන්නේෙ ඇයි. ඕනාවට වඩා පැහෙන්නග ත් මෙන්න මේවාගේ ස්වභාවයක් වෙනවා. ඒ නිසා ඉක්මනටේක කපාගන්නත් තඕන ඒ නිසා ගොවිය කියනා කපමු නෑනේ ඉපනැල්ලේ සුභාවේ. එහෙනම් ඉපනැල්ලේ අලංකාරේ හැබැයි පතේ අස්සනු තියෙනවා වගේ තමයි අස්සනු කපලා ගත්තැන් පස්සේ ගොවියාරය. පහත් කරගෙන යනවර කපාගත්ත කුරහං ගස් ඊට පස්සේ පහත් කරගෙන යනවා. පහත් කරගෙන යනකොට ඒ ඉපනෙල්ල කපලා ඉතිරිවෙච්ච කුරහන් ගස්වලට කියනවා ඉපනැල්ල කියලා. එහනම් ඒවා වැටිලතියෙන ආකාරයක් හරි අලංකාරයි. එතකොට කැපූ නොකැපුූ කොටස වෙන් කරලා හඳුනගන්න පුළුවන් ඒ සුභහාවය අලංකාරය දැකගෙන මේ අස්සනු නෙලමු කියලා කියන්නේ. ඊරග, කපමු නෑනේ පැනැල්ලේ ස්වභාවේ තමන්ගේ හිතයි සීවෙච්ච ඥාතිීවෙච්ච නෑනටයි මේ කියන්නේ. ඒත් එක්කම පුතේ මෙතැනින්ම මතක් කර්ඩෝනෑ උගලන්ට තරුණ ගොවි මහත එක් නම් ඒ නෑනගේ අත පැතිීමත් මේ තුළින් සංකේත වත් කරලා මේකාරයේ සිදුවනා කියන එකත් කියන්න පුළුවන්. එහෙම නැතුව අපිට ඒ අපේ එකම පෞුලේ උදවිය එකතු වෙලානිමේ කාරය කරන්න. ඒ නිසා ඒ සියලු දෙනා එකමුතුකවිින් මේ හේනේ අස්සනු නෙලමු කියන අදහසත්පුතේ මේ තුළෙෙන් මත්තු කරනවා. එතකොට මයිතුතාල ගන්නඕනේ. බොහොම අසීරුවෙන් කුරක්කම් ප්‍රමාණයෙන් තුනක්පුරුවත්. ඒ සියලෝ වපුරනලද කුරහම්වල අස්සන්න කපාගැනීමේදී. අතේ පයේ වේදනාව දැනෙන බව තැහැදිදි වෙනවා. හේෙන අත්තැර දැමීම ලෝකයාගේ සිනහවට හාසියට ලක්වන්නක් නිසා කෙසේ හෝ මේ ඉපනැල්ලේ අලංකාරය බලාගෙන අපි කුරහං කපමු නෑනෝ කියන අදහස මේ තුළින් මතුකල්ලා දක්කනවා. එතකොට මේ තුළින්, නස්සනු නෙලීමේදී ලබන සතුටත් අවසාන පද්‍යපන්තිය තුළින් පැහැදිලි කෙරෙනවා හොඳයිපතේ දවත් කවියක් අපි රසවිඳලා ඒ පිළිබඳ සාකච්ඡා කරමු.

දරුවනේ මෙතනදී ජනකවියා පැහැදිලි කරන්නේ අපේ තියෙනවනෙපුතේ දැනගෙන ගොවිතැන් කරන්න ඕන කියලා නේද. දැනගෙන ගොවිතැන් කරන්න ඕේ. නොදැන කරන්න බැහැ. එතකොට ගොවියා කියලා කියන්නේ පලපුරුදුකම් ඇති කෙනෙක් විදියට හේන සරුසාරව තමන් කරගඩනම් නියමිත කාලයට වෙලාවට හේන කරන්න ඕන. ඒවුනාට බුතේ එහෙමම අලසකම කම්මැලිකම වගේම ඒවිතරන්නවෙයි මේ හේන සරුවෙන්ට නිසි කාලයට වැසි පල තියෙන් ඕන. ඔබ අහල ඇතේ අපේ කවි ජනකයිවල තියෙනවා නහුරා නොවෙද වැහිඵල නුදුන්නේ. එහෙමනම් ඒතුළින් පැහැදිලි වෙන්නේ හරි හැටි වැස්ස තිබුණොත් තමයි හේන සරුසාරව වැඩෙන්න්නේ. ඉතිං ඇත්තන මම කිවේපැති දෙපෙති මහයේනය කුරක්කන් මෙතැනින් ජනකවියා කියලා කියන්න උත්සාහ කරන්නේ හේන නිසරූ බව හේන නිසුරු වෙලා තියෙන එක පෙත්තයි පෙති දෙකයි මහ හේනී කුරක්කම්. කිසිම අලසකමකින් තොරව මහයි හේන වගා කලාට හේනේ පලදාව අසීමිතයි. මේ පලදාව සීමිතයි. එතකොට පුතේ මග යන්නෝ මට සරදම් කරක්කම්. එහෙනම් නිසි කලට වැහිවතුට තිබ්බනම් පුතේ. මේ හේන සරුසාරවෙන්න තිබුණ. ඒ නිසා ඇතැම් විට මග යන්නන්ගේ සරදමට උසුලු ඉසුළුවලට ගොවි අට ලක්කෙන්ඩ සිද්ධ වෙනවා. ඒ නිසා මේ වැහිඵල නිසිකාලයට ලැබීමත් නොලැබීමත් හේන සරු නිසරුවෙන් හේතුවක් වෙනවා. ඒ සියලු දුක්කදෝමන එස්සයන් විඳදරා ගන්නා ගොවයා එපැති වෙන්ඩ කවුදැයි කළ නරක්කං එහම් එක්පෙත්තක්කෙන්ඩ කවුරු කළ වරද්ද නරක්කන් කියලා කිව්වපුතේ වරදද දනිතාතවත් වෙනවා එතන එපෙති වෙන්න කෞුදැයි කළ නරක්කං මාතවරදන් නැති බවතමා ජනකවියතුනින් පැහැදිලි කරන්නේ දනිතාතවත් කරන්නේ කපාගනිමු එකපෙත්තේ කුරක්කං. එහෙනම් තමන්ගේ අඹුදරුවන් රැකගණ්ඩ නම් එකපෙත්තේ කුරක්කං වනත් කපාගන්න වෙනවා. එතකොට පුතේ පුතාලට පැහැදිඩි කලා එපෙති දෙපෙති මහයේනේ කුරක්කං. එතකොට එකපෙත්තයි දෙකයි මේ විශාල හේනක කුරක්කං. එහෙනම් කපාගැනීමත් කොච්චර අසීරුද පුතේ මග යන්නෝ මට සරදම් කරක්කං. මග යන එෙන අයගේ සරදම්වලට ලක් වෙන්නට වෙනවා. එපෙති වෙන්න කෞුදැයි කළ නරක්කං. එහෙම එකපෙත් අක්වෙන්න කවුරු කළ වරදද්ද. එහෙනම් මොකක්දපුතේ මේ වැස්සවලාක දෙවියම්. නිරන්තරයෙන්ම තමන්ට කලටවේලාවට බැල්ම හෙළුවනම් මේ සරුසාරවහේනේ අස්සන්න නෙලාගන්න තිබුණ. ඒකයි කව දනිත කරන්නට ඇත්තේ කපාගනිමු එක පෙත්තේ කුරක්කං. එහෙමනං ජනකවිය පැහැදිලි කරන්නේ. කුරක්කං එක පෙත්ත ගුණත් ඒවා නිරපරාදී නැතිවී යන්නට නොදී අපි ඒවා හොඳින් අස්සනු එක් කර ගනිමු. එතකොට ජනකව්‍යපුතේ අල්පේ් චත්තේ ඔහුගේ නිදායාසෙන්ම තිබුණ යහපත් ගුණයක්. ඒ අ නිසරයි කියලා හේන අත්තැරලදාන්න ඔහු පෙළවෙන්නන. ලැබෙනදේ සතුටෙන් භාරගැනීම ඔහුගේ ස්වභභාවයක්. ඒ නිසා විශාල ලෙස බලාපොරොත්තු නැතත් ලැබෙනදේ සතුටෙන් බාරගැනීම ඔහුගේ පුරුද්දක් කලා තියෙනවා. ඒ නිසා එපෙති වෙන්න කවුදැයි කළ නරක්කන් කපාගනිමු එක පෙත්තේ කුරක්කන්. ඒ නිසා මම පුතාලට පැහැදිලි කලා මේ ජනකවයා නිශ්චිත අර්ථයක් ප්‍රකාශ කරන්නේ යයි කියලාපිට පැහැදිලිව විග්‍රහ කරලා කියන්න බැහැ ඒ නිසා ඔහුගේ හදවතේ ඇතිවන ඒ සියලු බලාපොරොත්තු නිසිකාලයට ගොවිතැන්කිරීම ස්වභභව ධර්මයා ඊට හරස්වීම ඒආද කටයුතු නැතුවාම නොව ඒවා සමග ජීවත්වෙෙමි ඒවා සමග කටයුතු කරමින් තමයි මේ කුරහන් ඉසම පද්ධි පන්තිය නිර්මාණයක ල තියෙන්නේ. එතකොට පුතේ අල්පේච්ච බව ඔවුන්ගේ ජනකවයේ තිබෙන විශේෂ ලක්ෂනයක්. එතකොට සතාශපාවන්ගෙන් ඔවුන් හේන ආරක්ෂා කරගන්න ඔවුන් දරන විහෙස මහන්සිය බල්ලූරන්ගෙන් හේන ආරක්ෂ කරගැනීමට මේ ඔහු දරන ප්‍රියාත්නය උත්සාහය ඒ කැපව රෑදවල් නින්දක් නොලබා. ඔහු විශල කැපවීමකින් තමා හේෙන රැකගන්න උත්සා කරනු ලබන්නේ. ඒ නිසා ජනකවියේ තියන නිර්වාජී බව සංශිප්ත බව ඊරඟට සරල ජනජීවිතය එවගේම ඕවවෙදන පාලුව කාන්සිය වෙහෙස මඟහරවා ගැනීම. හරමක්කෝ ලබන සැනසීමක් ඇත්නම් මේ ලබා ගැනීම. ඊරඟට තමන්ගේ දුකපාලුව කාන්සිය වගේම හාසය උපහාසයත් ඔොන් විඳ දරා ගත්තා කියන එක මේ ජනකවිතුළින් අපිට හොඳින්ම පැහැදිලි වෙනවා. ඒ නිසා මයි පුතාලදූලා මේ කාව්‍ය රසවිඳනකොට. රසවිඳනකොට ඔබත් ඔය ගායනා කළ ආකාරයට ගායනා කරන්න උත්සා කරන්න. එතකොට ඔබටත් මේ ජනකවි පිළිබඳ කිසියම් ඇල්මක් ඇතිවෙන්න පුළුවන්. ඒ ඔවුන්ගේ වෙහෙස කර බව උත්සාය මහන්සිය ඒ ජනකවියේ ඒ නාද රටා තුළ ඒ උච්චාරණය තුළ පැහැදිලි අපිට හඳුන ගණන්නඩ පුළුවන්දුවේපුතේ. ඒ නිසා මේ ජනකැවයි සුරැකීම තමයි අපේ එක බලාපොත්තුවක් විය යුත්ති. නිසා අපේ පරපුරෙන් පරපුටට අරගෙන යන දායා දෙයක් විදියට ඔබත් මේ ජනකවි ගායනා කරලා ඒවා තුළින් අපේ ජීවිතත් අපිට අපේ අනාගත පරපුරට කියා දෙලත් අපිට මේක අත්තලක් කර ගනිමු කියන එක මම ඔබෙන් ඉල්ලනු. එහෙමනං දුවේ පුතේ අපේ ඊරඟ අවස්ථාවට යමු දැම් මම මේ ජනකවියේ ඔබට නිර්දේසිත අභ්‍යාස වලට අභ්‍යාස පිළිබඳව සාකච්ඡා කිරීමට අදහස් කරලා තියෙනවා. දැම් පුතේදුවේ පෙරලගන්න ඔබේ අනුව අට පෙළපොතේ ඒේ අභ්‍යාස තුනක් කඔබට දීලා තියනවා. ඒ අභ්‍යාස තුනෙන් දෙ දාසේදී ඔබට ඇවිල්ල තියෙනවා ඔබේ අප සාමාන්‍යන පෙළ ප්‍රශ්න පත්්‍රයට අ්‍යාජත්වයයේ භාසාාවේ සරලත්වය ඒ විදියට ප්‍රශ්නයක් ඔබට ගොඩනැගිලා තියෙනවා. එහෙමනම් මේ අවුරුද්දය වනත් අපේ දූලපුතාලට ටිකක් විශ්වාස කරන්න පුළුවන් මේ කුරහන් සි මුවකලුවර බලාලා කියන පද්‍යපන්තිය ඇසුරනින් මේ වගේ ප්‍රශ්නයකට ඔබට පිළිතුරු ලිවීමට ලැබයි කියලා. හොඳයි පුේ අපි බලමුදැම් මේකේ අභ්‍යාසයේ කුරහන් වගාවේදී ගොවියා මුහුණදුන් විවිධ අභියෝග ජයගැනීමට ඔහු දැරු වෙහෙස කුරහන් කවි මගින් ප්‍රකාශ වන අම්දම පැහැදිලි කරන්න. එතකොට පුතේ දැන් අපි දන්නවා ඔබ විචාරයක් ලියනකොට ඒ විචාරය ලියන්නට පෙර විචාරය කොයිවිදියට දෙන්නේ එක්කෝ අපිට එන්න පුළුවන් අනිවාරය ප්‍රශ්නයක් විදියට එන්න පුළුවන් එහෙමත් නැත්තං විකල් පලෙස තෝරාගන්න ප්‍රශ්නයක් වෙන්නත් පුළුවන්. එතකොට පැහැදිලිව ඔබට අනිවාරය ප්‍රශ්නයක් වනත් විකල්ප ප්‍රශ්නයක් වුණත් පහසුවෙන්ා ලේසියෙන් පිළිතුරු ලියාගන්න පුළුවන් ප්‍රශ්නයක් තමයි තැනෙන්නේ මේ කුරහන් ඉසිමුව කළුවර බලාලා කියෙන පද්ධිපන්තිය තුළි. ඒනිසා, කැපවීමෙන් නවධානය යොමු කරලා අපි මේ හොඳින් නධ්‍යනය කරලා මේ ප්‍රශ්නය තෝරාගන්න හැකිවේ කියලා මහිතනවා. එතවට බුතේ අපි ප්‍රශ්නයකට යොමුුවෙනකොට සාමාන්‍යයෙන් අපි දන්න කවයක් කොහේලියල දානවට වඩා. හොඳ සැලසුමක් කැතිව මේ ප්‍රශ්නයට පිළිතුරු ලියන්න ඔබ සූදානම් වෙනවනම් ඒක වඩා පලදායි ඒ නිසා ඔබ හැඳින්වීම කිරීමේදී ප්‍රශ්නයට පිවිසීමේදී හැඳින්වීමක් කරනවා හැබැයි ඒ හැඳින්වීම කරනකොට අනවශ්‍යය විදියට කෙටිකරගන්නත් එපා රූලකින් දෙෙක්කි. අනමශ්‍යය විදියට දික්කර ගන්නත් එපා රූල් දහයිකින් දොළහකි ඒවියේ ඒක අසාර්ථකයි. ඒ නිසා ඔබට පුළුවන් වෙ ෝනෑ ප්‍රශ්නයට අදාළ පිළිතුර ගොඩනගෙනකොට මේකේ හැඳින්වීම ඉතා කෙතියෙන් අරගෙන සරලබ පැහැදිලි කරන්න. ඒ පැහැදිලි කිරීම වාක්‍ය දෙක්කතුනකින් කියන්න පුළුවන්. ඒ කියලා ඔබට පුළුවනි ප්‍රශ්නය ඊට එක්කාසු කරද. ඊට එක්කාසු කරලා ඒ ප්‍රශ්නය ගොඩනගලා ඔන්න පැහැදිලි කරගෙන යන්න පුළුවන්. තකට කුරක්කන් වගාාවේදී ගොවයා මූුණදුන් විවිධ අභියෝග. දැන්ම අයිපුතාලා දැනගණ්ඩඕන ප්‍රශ්නය දුටුව ගමම් ඔන්න ඒ වැදගත් කරුණුවලට ඔබ ඉරගහණ්ඩෝන. ඉර ගහලා එතනින් අවධාරණය කර ගණ්ඩෝනේ මෙන්න මේ ප්‍රශ්නයට නිසිවිදියට පිළිතුරු ලියන්න මෙන්න මේ කවිය හොඳයි කියලා ඒ ඉරිගහපුතැනින් ඔබ ඒ උදාහරණතිකේ යම්තං ැන්සලකින් හරි පෑනකින් හරි ප්‍රශ්නපත්‍රයේ ලකුණු කරගණඩ පුළුවන්. ඒ ලකුණු කරගෙන ඉන් අනතුරුව ඔබ පිළිතුරලියන්ට පෙළමෙන්න්න ඕනේ. එතකොට පුතේ දැන් මේකෙදී අපි හඳුනාගනිමු ඔබ දන්නවා මේ හෙන් කෙටීම කියලා කියන්න හේනක් සොයා ගැනීමත් දුස්කරකාරයක් සුදුසු බිමත් තෝරගන්න පැහේන කොටන්න නේද. ආවටගියාට හේනක් සොයාගන්න බෑ බෑවුම් නැති තැනිතලා පොළවත් තමයි හේනකට වඩා සුදුසුවෙන් ඒනිසා ඒ කාර්ය කිරීමේදී ගොවියා සුදුසු කැලෑවත් තෝරා ගැනීම හේන එලි පෙහෙලි කිරීම ඒ වල්කොට ගිනි තබා ආරක්ෂා කර ගැනීම කුරහන් වැැපිරීම දැම් මේ කරුණු කාරණා ගැන අවධානය යොමු කරනකොට ඔහුගේගේ අභියෝග. ගොවියාට මුහුණ දෙන්න වෙන අභියෝග. හේනත් සොයා ගැනීම, ඒක වල් කොටා එලි පෙහෙලි කර ගැනීම, ඊරගට ඒ වල් තබා හේන පිළිසකර කර ගැනීම, කුරහන් නිසීම. මේ කුරහන් නිසීමේ මූලික කටහිතු ගොවියට විශාල අභියෝගයයක් බව ඔබට ඔහොඳට පැහැදිලී. ඒත් එක්කම දුව පුතේ ැගැනීම ගොවියා විශාල පරිශ්්‍රමය අද්ධාරනවා ඔන්න අභියෝග. සවතාසිවුපාවන්ගෙන් හේනා රැකගන්න ඕනෙන්. ධනදානය කුරුලු කොබේ අන්ගෙන් රැකගන්නඕනේ. ඒ නිසා දිවාරාච්‍රී නොබලා හේන රැකගැනීම ඔහුට පැවරුණු විශාල වගකීමක්. ඒ වගකීම නිසා හේන ආරක්ෂ කරගණ්ඩ තුන්යම මුළුල්ලේම පැල් කවිකයමින් මේ සතුම් පලවාහරමින් හේන රැකගණ්ඩ කරන උත්සාහය ගැන ඔබ ලියන්ඩෝන. තිරණනේද ඒත් එක්කම ඔන්න එතකොට එල්ලවෙන්ට කවිකරකීවෙමි බෝම ඔ කොල්ල කණටේති සිව්පාවෝබෝම, ගොල්ල සමගේ තිවුරෝ හැමදාම නිල්ලාමති සද්ධවසින්ටලවාම්. ඔන්න ගොවියාමූන දෙදන ගැරලුේතුකොට රාත්්‍රිය මුලුල්ලෙම සතාශීපාවන්ගෙන් හේනා ආරක්ෂා කරගන්න ඔහු දරන පරිශ්්‍රමය. ඒ වගේම තමයි එහැට විහිෙස ඇත තුන්යමට නිදි නැති. එතකොට පුතේ උදාහරණ ඔබ පාඩං කරගන්න ඕනේ. මේ කවි ඔබට එක එක පාඩම් කළත් පුතේ දිනා අටකින් මේ කවිටික පාඩම් කරගන්න පුළුව. ඒක ලොකු ආයාසයක් ඔබ දැරිය යුතු නැහැ. ඒත් එක්ම ඒ තියනඒ අසීරු බව පෙන්නන කවි එතකොට කොතනින් උුණනත් ඔබට හොයා ගන්න පුළුවන් කවි අටක් කියනෙක් ලොකු දෙයන්න නෙවේ මයිපුතාලාවේ ගීත එහෙම පාඩන්කරන තරම දැක්කහම මේවා එච්චර අසීරු කාරයක් නෙවෙයි පුතේදුවේ. එනිසා මේවා පාඩංකරගන්න පුළුවන් ඔන්න එතනින් ගන්න පුළුවන් එතකොට අර ජන කවියා පැවරෙන අභියෝග සතාශිවපාවන්ගේ හේන රැකගන්න. ඒත් එක්ක මැපුතේ. හේන කොට අහුරා ගැනීමත් ලොකු මේ අභියෝගය වැටකඩුලු බැඳලා නේද. ඒ අසීරු කාර්යක් වුනත්න් ඒ කාය කළ යුත්තක්මයි. එතකොට කටුවැැල්ලේ මගේනේ කුරක්කා වැට අහුරාවූරන්ගෙන් වලක්කා ඒනම් සතුන්ගේ නාරක්සා කර ගැනීමට හරි හැටි වැටකඩළු බැඳලා ඒහන රැකගන්න ඕනේ. එහෙනම් ඔන්න එතනීනුද්ජන්න පුළුවන් ඔබට එතන සතාසිුපාවන්ගෙන් ආරක්ෂා කරගන්න වැටකඩලු බැඳීම ගොවියට පැවරෙන අභියෝගය. අර හේන රැකගන්නවා වගේම සතාසියුපාවන්ගේ ඒ රැකගන්ඩ නිසි පිළිවෙලට නිසි ආකාරයට යෝග්‍ය විදියට මේ වැටකඩළු බැඳලා රැකගණ්ඩ ඕනේ. ඒත් එක්වම පුතේ. රහං කපන එකත් අසීරු කාර්යයක්. දැම්මන් ඔබට ඉස්සල්ලා කරුණු පැහැදිලි කරනකොට ඒකෙද කිව්වා මේක තනයෙන් කරන්න පුළුවන් කාර්යාන් නෙවෙයි. හේන කොටන්නක් පුළුවන් වපුරන්න පුළුවන් රැකබලාගන්න පුළුවන් අස්සනු නෙලනවා කියන අසීරු කාරයාන්. නිසි කාලයට නිසි වෙලාවට අස්සනු නෙලාගත්තේ නැත්තං අස්සනු පාඩු වෙලා යනවා. ඒ නිසා, ඒ අස්සනු කපාන්න අස්සනු කපාගන්නට හරියට පිළිවෙලට කාලයට ඒ සියල්ල කළ යුතුයි. ඒ නිසා ඒ අසීරු කාරය වුනත් කරගන්නට වෙනවා කියන එක මේක අභියෝගයක්. එතකොට අවසාන කවියක් ගන්න පුළුවන් අස්සනු පාලූනයි කියලා ඇ අරන්න බැක් කෙසේ ෝ කපාගත යුතුයි. සරූණහමත් හේන. ක්මනින් නක්ත් අස්සනු නෙලා ගත යුතුයි. ඒ නිසා එකමත්තුකමින් ඒ සියල්ල කරගත යුතුයි කියන එක පැහැදිලි. අන්න එතකොට අපිට පැහැදිලිවන්න අභියෝග ජයගැනීම කියනකට උදාහරණ තුනක් පුතේ ගන්න පුළුවන්. ඔබට කොතනින් පැහැදිලි කළත් ේකෙන් සතාසිවපාවන්ගෙන් ආරක්සා කර ගන්න එක ගැන කියන්න පුළුවන්. ඒනිසා මේ බව පැහැදිලි කරමින් පිළිතුර හරියට ගොඩනගන්න. අධ්‍ය පන්ති තුනක් ඇසුලි එතට හතරක් ගත්ත කමන්හැ. ඊනඟට අවසාන චේදය එන්නෝඕනෙපුතේ අර ප්‍රශ්නිංවබ කිය පුදය තහවුරු කිරීම සඳහා යොදාගත්ත කාව්‍යවලින් ඒවාරගෙන අන්නාර අභියෝගය මේ ඉහත සාකාච්ඡා කළ උදාහරණ තුළින් යොදාගත්ත උදාහරණ තුළින් පැහැදිලි කරන්න පුළුවන් කියලා. අවසානය ඔබ පිළිතුර සමප්ත කර්ඩෝනේ. ඒ නිසා කාලය බලාගන්න ඕනේ ඊරග සි පිළිවෙලට ක්‍රමාණුකූලබ පිළිතුර ගොඩනගා ගණ්ඩෝනේ. අවශ්‍ය උදාහරණ ඊට ඇතුළත්වෙන්න ඕනේ. ඒ නිසා ඔබ කාර්යක්සම වෙන්නත් ඕනෑ මේක නිසිවෙලාවට ප්‍රශ්නයට පිළිතුරුලියලා. අවස කරන්න ඒ නිසා දැම්ම පෙරපුහුණුවක් විදියට මේ කාරයෝබ කරනවනම් විභාගය ආසන්නේයේදී ආයාසෙම්මය කළ යුත්තක් නොවේ කියලවබට හිතයි. එහෙනම් ඊනඟට අපි අමු දෙවන කවය. දෙවන කවයේ තියන්නේ අව්‍යාජත්තය නිරූපනය කෙරෙනවා. දැම් පුතාලට ඔය මං මුල් ප්‍රශනයට ගොඩනැගූ කරුණුම තමයි ඊළඟට අපි අව්‍යාජත්තය ගැන කතා කරන්න එ නිසා අව්‍යාජයි කියල කියන්නේ ජනකවයා කියන කෙනා හරි නිර්ව්‍යාජී මිනිහෙක්පුතේ ඔහුගේ හිත තුළකත් පිටතට එකක් නැහැ ඒ නිසා ඔහු කියනද ඒක සඥයමයෙන් ඉතා සරලව පැහැදිලි කිරීම ඔහුගේ පුරුද්ධ තගැන පුතාලා දහයි පන්තේදේ කියන ගත්තා හානායි්‍යපානට හැරෙන්දනේ පද්ධපන්තිය ඒ අව්‍යාජත්තයම මේ ජනකවිය තුළපුතේ තියනවා. ඒ නිසා ජනකවයේ අව්‍යාජත්තයක කියන්නේ වචනය දැක්කහමපුතේ බැරෑරුම් කිය ලා හිතන්න පා. ඒ අව්‍යාජකයන්නේ බොරු නෙවෙයි කියනක. එහෙමනං ඒ බොරු නෙවෙයි කියන බව නිරෝපණය කරන්න පුළුවන් වෙන්න ඩෝනය අපිට අන්න අර උදාහරණ කීපයකින්. අපි සාමාන්‍ය උදාහරන්න තුනක් ගන්නවනං. ඒ බොරු නොවන බව පැහැදිලි කරන්න ගන්න පුළුවන්. ඔන්න අරහෙන් කොටන්නමං ඉස්සලා කිව්ව කරුණුම ගන්න පුළුවන්. ඒත් අර විදිියමයි පතේ. ඒත් තර විදමයි ප්‍රශ්නය පැහැදිලි කිරීම කරන්නඩඕනෑ. ඔබ පිවිසීමක් ගොඩනගා ගණ්ඩෝනෑ ඒ තුළින්. ඊළඟට ඒ ්‍රස්නයෙන් කියවෙනදේ. පැහැදිලි කිරීම තුළ ඇතුළක්විය යුතුමයි. ඒ නිසා ඊරඟට ඔන්න අපි ඒක පැහැදිලි කර බලමු කියලා ගන්න පුළුවන් පහත සඳන් මුදාහරන්න තුළින් පැහැදිලි කෙරෙහි කියලා ගන්න පුළුවන් ඒ විදියට ප්‍රශ්නයට පිවිසිලා ඔබ පිළිතුර ගොඩනගන්න. ඔන්න එතකොට අව්‍යාජත්වය කියනකොට හෙන් කෙටීම වල්ගිනිලෑම හේන පිළිසකර කර ගැනීම කුරහන් වැැපිරීම ඒවා බොරුණවන කාරයක් බව පැහැදිලි කරන්න ඕන. ඒවා දවසකට දෙකකට කරලා ඉවර කරන්න පුළුවන් කාරය නෙවෙයි පුතේ. ඒ නිසා දීර්ඝ කාල පරිච්චේ දෙයක් ඒ සඳහා බෑකිරීමට සිදු වෙනවා. ඒ සියලු කරුණු කාරණ නිර්වයාජීම ඉදිරිපච්කිරීම ජනකවි අගේ ලක්ෂණයක් බව ඔබට පැහැදිලීද. එතකොට ඒ අව්‍යාජත්වය. එහෙනම් හේන රැක ගැනීම. ත් බොරුවක් නොවී. මේ මම කිව්වාර ඌරන් රංචුපිටින් ගනවා කියලා. එතකොට එක ඉරයක්පුොතේ වරකට ඒවාගේ පැටව සංක්‍යාව බිහි කරනකොට කීපවරක් බිහි කළොත් විශාලහන්යායක් එක මොහොතින් විනාස කරලා දාන්න පුළුවන්. ඒවාගේ කැලෑවල සතාසිපාව ඉන්නවා. ඉතිං ඒ නිසා මේ සතාසිම්පාවන්ගෙන් හේන රැකගන්ඩ අලින්ගෙන් මුුවන්ගෙන්, ඌරංගෙන් ඒ සතාශිපාවන්ගෙන් හේයන රැකගණඩ දරන විහෙසමේ ජනකාවය තුළින් නිරූපණය කරනවා. ඒවා බොරු කතානෙවෙේ. ඒව ඇත්ත ඊරංග අනිත්්‍යක දෙවම් බුදුන් සිහිකරලා මේ කටයුතු කරන්න. මාකීදේ දේයනනි බොරුවක්ම නැති දැම් වචන බලන්නක පුතේ. නේද. ඊ මාකීදේ දෙේයනි බොරුවක්ම නැති කියන වචනය තුළින්. දෙවියම් බුදුන් කෙරේ ඔවුන්ගතියන නිර්මල වු බැඳීම බලන්නකෝ. නද ඒතුළින් කියවෙන්නේ නිරන්තරයෙන් දෙවියෝ තමන් ආරක්ෂා කරනවා තමන්ට පිහිට වෙනවා. න අන්න ඒවා එහෙම බැලුවාම මේ ගැමියන්ගෙතියෙන අව්‍යාජත්තය තමයි ඒතුළින් මතු කරන්නේ. ඊළගෙ හේන රැකගැනීම. ඒවා නිර්ව්‍යාජීව පැහැදිලි කරනවා. ඊරගෙට අස්සනු නෙලාගැනීම. ඒ ගැන පැහැදිි කරනවා. ඒ අතරින් ඔහු ලබන සතුට නැතුවාම නොවේ. අ නිල්ල අඹති සත් දවසින් බැලවාම අඹති අම්ඹතිගනකට නේද. එතන බහුවචනතිය පදය යොදා ගත්තේ සමහර විට ව්‍යාකරන නොදන්නාවුනත් බුද්ධ භෝගයක් ලෙස සලකා මේ ගැන පැළ වැදෙනකට ඔහුට ඇතිවෙන සතුට ප්‍රකාශ කරඩ යෙදවාවිය හැකි. ඉතිං අන්නේ ඒවාගේ නිල් ලඹඩවා කියන්නේ පැලපත මතු වෙලාපතේ කොළ වැඩීගෙනයනවා. ඉතිං ගොවයා මේවා වරිම්වර වරිින්වර දකිනකොට ඔහුගේ ඉතේ ඇතිවන සතුට නේ දේ තුළින් කියාපාන්න. ඒන කොටලා එලිපේලි කරගන්න කොට ඇතිවන සතුට. ඊළඟ කුරහන් ඉහලා පැලවේගනයන කොට එන සතුට. සතාසිපාවන්ගෙන් හේන ආරක්ෂා කරගන්න ආරක්ෂා කර ගැනීමනි සෑ ඇතිවන සතුට. ඒද ගස්ස වු නලා ගැනීමෙන් ඇති වන සතුට න මේ සියල්ලක්පුතේ අව්‍යාජව ප්‍රකාශ කරන්නවා. ඒක පැත්තක්. ඒ වගේ ම තමාත් දුක මේ විදන දුක් වේදනා සියල්ලක්ම නිර්වයාජී. එහමනක් ඒතුළින් පැහදිලි කරන්න එත් පුේ මේ ප්‍රද්ි පන්ති තුළින් අපිට ඕනෑ තැකින් ගන්න පුලුවන් ඔබොට. අව්‍යාජව බව පැහැදිලි කරන්න. ඔය කවි අටම ඕන්න කවිතුනක් උදා හර විදිේ ගත්තොත් ඔබට. ඒ උදාහරණ තුන පැහැදිලි කිරීම තුළින් මේ පිළිතුර ගොඩනගා ගන්ඩ හැකියාව ලැබි. ඒ නිසා අසීරු පද්ධිපන්තියන් වේපුතේ මේ කහරි සරලායි පාඩංකර ගැනීමට ලෙහෙසි ඒ නිසා ඔබ මේ ප්‍රශ්නයට මේ පාඩමට ටිකක් අවධානයේ යොමු කරලා ඒකට පිළිතුරු ලියන්න මේ ප්‍රශ්න තුළට. ඊළංඟ අපි බලමු සරලත්වය. සරලත්තේ කියල කියන්න පුතේ ඔවුන්ගේ විසාහල බලාපොරොත්තු නෑ. එදාවේල කුසගින්නේ නොයිද ජීවිතේ ගැටගහගණ්ඩ තියන බලාපොරොත්තු තමයි ය තුළ තියෙන්නේ. ඒ නිසා සරල දිවිතවැත්ම ගැති බව මේ ජනකවියෙන් පැහැදිලි වෙනවා. ඔබට මතක ඇති අවසානයේ පද්‍ය තියෙනවා එපැති වෙන්ඩ කවු දැයි කළ නරක්කන් කපාගනිමු එක පැත්තේ කුරක්කන්. ඔන්න සරල ජීවන රටාවපති. මේක වැඩක් නෑ කියලා අත්තැල්ල දාන්නේ. ඒ මේක වැඩන්නේ අත්තැල්ලදානන දරු පවුලාඹු දරුවන් රැක ගණ්ඩ කෝහොම හරි කුසගින්න නිවාගන්්ඩ මේකත් ඇති කියන බලාපොරොත්තුවෙන් ඒ ප්‍රකාශ කරනවා. නේදපුති. එතකොට මයිපුතාලට දම පැදිලි කරගන්ඩා අවබෝධ කරගන්ඩ පුළුවන් මේ සරල ජනජීවිත රටාවක් ඔවුගේ තියෙනවා කියනක ඒ නිසා අ හීෙන් කෙටීම ආරක්ෂා කරගැනීම ඒ නිසා ඔවුන්වි දෙෙන දුක්දවන්නක් ඉතාස අල්ලක් සරලව පැහැදිලි කරනවා. ඒත් එක්ම සංශිප්ත බව. සංචිප්ත කියල කියන්න පුතේ, හරි කෙටි දැම්බලන්ද විශාල කාල පරිච්චේදයක සිදුවන සිදුවීමක් තමයි පුතේ මේ කවි අටකින් දක්කලා තියෙන්. කවි අටකින් දක්කලා තියෙන්. එහෙනම් කියනවනම් මුළු ජීවිතය පුරාම වින්ද දුක්පේදනා කියන්න තිබුණ. නමුත් එහෙම නොකයා කවි අටකින් ඉතාම සංචිප්තව ඉදිරි පච්චල්ලා තියනවා. එහනම් පුතේ. හෙන් කෙකීමේ සිට අස්සනු නෙලාගැනීම සඳහා ඔහු භාවිතා කරලා තියෙන්නේ කවිටයි. ඒ කවි අට තුළින් ඔහු විඳින කටුකත්තය අධදකේ මේ සියල්ලක්ම ඇතුළත් කරලා තියනවා. ඔහු විඳින සතුට ඔහු විඳින දුක, ඔහු විඳින හාසය ඒ ජනකවියේ ඇතුළක්. ඒවා සංචිප්තායරින් දක්කලා තියෙන්නේ. නේද. බ දුරුතුම අයේදී කැලට වැදීලා මසප පමණ කල් කැලවල් දැම් බලන්ට ඒ සිදුවන මාස තුනක් වගේ කාල පරිච්චේදයක වන සිදුවම් අස්සනු හේන කොටලා බීජ වපුරන තැනටම ගත්තෙ පදහතර එහෙනම් ඔන්න පුතේ සංෂිප්ත බව කියන්නට ඔබට එක හේතුවා අනිික්තිෙක ගන්න පුළුවන් හන කෙතීමේ ඉන්දලා අවසානය අස්සනු කපා ගැනීම දක්වාම කවි අටක් යොදාගෙන ඒ සියලු කරුන් කාරණා ඒ තුළ ඇතුළ ඇත් කරලා තියෙනවා. ඔහු විඳෙන කටුක දුකවේදනාව සතුට හාසිය ඔක්කම ඒ තුළ තියෙනවා. එතකොට ඔන්න සංචිත්ත බව ඔබට කියන්නත් පුළුවන් ඒතුළින්. ඊළඟ දනිතාර්ථ පද. දනිතාත්ත පද කියලා කියන්න පුතේ අ අපට හැඟන්නට ඉඩාරිනවා. එක ඉල්ලේ ප්‍රකාශ කරන්නේ නෑ. අපිට දැනන්නට ඉධහරින එක තමයි අපේ හදවතට දැනෙන එක තමයි අපි දනිතාතය කලා කියන්නේ. අපි සමහරයට බහිංවොරෝ කියනවා කියන එක ඩක් කියන්නේ හැඟෙන්ට ඉඩාරිනවා නේද. එහනම් වක්‍රව ඒ ප්‍රකාශ කිරීම මෙතැන දනිතාත්තේ කියල කියන්නේ අපේ හදවතට දැනෙන්න්න මේ මේක කියනවා ඇහැට වෙහෙස ඇත තුනිියමට නිදි නැති බලන්න පුතේ රාත්‍ය විතරක් නෙවෙයි දහවල් කාලේ තුළක්තොහු හේන රැකගන්්ඩ සත්තුන්ගේ උත්සාහරගන්නවා. ඒ වගේම රා්‍රියයට නින්ද මිනිසාට අවශ්‍යයි. නමුත්පුතේ, නින්දක් නොලබාරෑ පහන් කරන ගොවියාවිඳෙන කටුකත්තය මේ වචන තුළින්දනි තාතවත්වෙනවා. ඇහැට වහෙස ඇත තුයි අමට නිඳි නැති. අපි කියනවා ජනවහරේ අනේ ඊර ඇතිස්සට මට නින්දක් නැහැ. එහෙනම් ඒ වචනේ එහෙම පිටිම්ම පුතේතන ගැබ්වෙලා නැද්දේ අරුත. ඊනඟට අපොයිමගේ කිරිවදිනා කුරක්කාං. එහෙනම්මකදද? ගේ අඹදරුවන් රැකගණ්ඩ තමාගේ කුසගින්න නිවාගන්නට තමන්දරණ වෙහෙස මහන්සිය එක මොහොතින් විනාසවෙලා යන්න පුළුවන්. ඒ නිසායේ රැකගත යුතුයි කියන එක කියනවා. අපොයි මගේ කිරිබදිනා කුරක්කන්. ඔන්න පුතේ වචන තුළින් දනිතාතමත් වෙන ආකාරය. ඊරඟට කියනවා නිල්ලා අඹති සද්ධවසිම් බැලවාම. කුරහන් නිල්ලඹනවා කියනකොට ගොවියාර එච්චර කාලයක්කින්ද දුක්ක දෝමනාස්යන් සියල්ලක්න අතුරු දහම් වෙලා යනවා පැලපත දකිනකොට. කුරහම් පැල වැඩීගනනකොට ඔහුට දැනෙන අසීමිත සතුට අර වචන තුළින් ද නිතාත්ථවච් කරනවා. ඉතින්පුතේ මේ මා කියපු උදාහරණ දෙකතුන තුළින් ඔබට මේ පිළිතුර ලස්සනට ගොඩනගන්න පුළුවන්. පැහැදිලිව කියන්න පුළුවන්. එහෙනම් කාලය හැබැයි මේක ලේසි කියලා වැඩිපුර කාලයක් ඒ සදා යොදාගන්නත් එපා. සරලක්තේ ගැන කියන්න සංෂිත්ත බව කියන්න දනිතාතවත් බව කියන්න මේඋදා මේ කරුණු තුනට උදාහරන තුනක් ඔබට හොඳටෝම ප්‍රමාණවත් මේ බව පැහැදිි කරන්න. ඒ තුළින් පිළිතුර හරි හැටි ගොඩෙනගන්න ඊළඟ රසවත්ත කපලාොට පිළිතුර ලියන් නැතුව හරියට පුතේ ක්‍රමාණුකූලව ගලපලා අවසාන චේදය කියන්න මෙන්න මේ ප්‍රශ්නයෙන් කියපු දේ මේ ඉහත කියන ලද උදාහර අරගෙන ගොනු කරලා අරගෙන පැහැදිලි කරන්න පුළුවන් කියන එක චේදෙන් අවසංකරන්න. ඒ නිසා මේ ප්‍රස්්ධවලට පිළිතුරු ලිවීම. බට අසීරු කාරයයක් වෙන්නේ නැහැ කියන බව හොඳටම පැහැදිලි පුතේ ඒ නිසා මේ ජනකවිටික හොඳින් පාඩම් කරගෙන ඊළඟ ප්‍රශ්න වලට පිළිතුරු ලියලා හොඳ විභාගයට සූදානම් කරන්න කියන එක මම ඔබට පැහැදිලි කරනවා. ඒත් එක්කම පැ දෙකකට ආසන්න කාලයක් පුතේ ඔබ සමඟ රැඳී හිතිමින් මේ සාර්ථක මේ පාඩම අධ්‍යනයට යෙදුන සහභාගෝ දරුවන්ට මගේ ස්තුතිය පිරිනමන අතරම මේ කායය කිරීම සඳහා, මේ පද්ධ ගායනාකිරීම තුළින් අන්රාධපුර කලාපධ්‍යාපන කාර්යාලේ ගුරෝප්ප්‍රදේශක කෝකිලා විජේසූරය මහත්මිය කළ කැපවීමට මගේ අවංකාදරී ස්තුතිය එතුමයට පිරිනමනාතරම මේ සත්කාරය සඳහා නන්න අයුරින් සහහි යෝගයේ දුන්. හැමෝටමත් මම ස්තුතිය ්‍රධානය කරමින් අපේ අද පාඩම මෙතැනින් සමප්ත කරවා ආයි බෝවන් දුවේපුතිේ.